යුදහමුදාවට බැඳුණු මාගේ ජීවිතයට නවයුන් තරුණයකු ලෙස තරුණ සිතිවිලි වලට අනුව සතුටින් විනෝදයෙන් ජීවත් වීමට අවස්ථාවක් නොලැබීම ගැන මාගේ කනගාටුවක් නැත. මාගේ තරුණ කාලය වන්නියේ සහ නැගෙනහිර පළාතේ වනාන්තරවල ගත කිරීමට සිදු වූවාට පසුතැවීමක්ද මා තුළ නැත. උජාරුවට ඇඳගෙන ටයිපටියක් බැඳගෙන මෝටර් රථයක් පදවාගෙන දිනපතා උදෑසන නිවතින් පිටත්ව ගොස් සවස ආපසු නිවසට පැමිණ මාගේ ආදරණීය මෑණියන් විසින් පිසින ලද බත් මිටක රස බැලීමට තරුණ කාලයේ අවස්ථාවක් නොලැබීම ගැන මා කම්පා වන්නේද නැත. තරුණයෙකු ලෙස මිතුරු මිතුරියන් පිරිවරාගෙන ක්‍රීඩා උත්සව සහ ප්‍රිය සම්භාෂණවලට ගොස් කාබි විනෝදවනවා වෙනුවට කැලෑ නිලැඳුමක් ඇඳගෙන දින ගණනාවකට සරිලනසේ කෑම ජලය සහ පතොරම් කරමත ඉල්ලාගෙන අවියක් අතදරා කැලෑ පීරමින් ත්‍රස්තවාදීන් පසුපස හඹා යාමට සිදුවීම ගැනද මා කනගාටු වන්නේ නැත. මාගේ පාසල් වියේ සමකාලීනයන් බොහෝ දෙනෙක් සුවපහසු යහන්වල රාත්‍රිය ගත කරද්දී ගම් ඉවුරුවල මුහුදු වෙරළවල හත්දා වනාන්තර සහ වැව් පිටිවල දසදහස් ගණනක් මැක්කන් සහ මදුරුවන්ගේ ආක්‍රමණ මැද්දේ ගත කළ රාත්‍රීන් ගැනද මා පසුතැවෙන්නේ නැත. විවාහ දිවියට පත්වීමෙන් පසු මාගේ පාසල් වියේ මිතුරන්ට මෙන් මාගේ දරු පවුල සමග තුරුළු වී ආදර බස් දෙඩීමට ඔවුන්ගේ ඕනෑපාකම් බැලීමට ඔවුනට නිසි ආරක්ෂාව සහ රැකවරණය ලබා දීමට කටයුතු කරනවා වෙනුවට ඔවුන් දිනපතා හදවත් තුළ බුරපුරා නගින භීතියේ ගින්නෙන් පිලිස්සෙමින් මෙරි මෙරි ඉපදීමට වැඩ කටයුතු සිදුවීම ගැනද මා කම්පා වන්නේ නැත. මේ සියල්ල මාහට පමණක් නොව මාගේ සමකාලීනයන් ලෙස යුද හමුදාවට බැඳී මෙම කුරිරු යුද්ධයේ අවසානයේ දක්වාම සටන් බිම රැඳී සිටි අනෙකුත් සේනාංකාධිපතීන්ටද පොදුය. මාගේ මුළු තරුණ දිවියම මෙම ත්‍රස්තවාදයේ බුරබුරා නැගුණු ගිනිදැල් රශ්මියත් සමගම සටන් බිමටම ගෙවි ගොස් අවසානය. මාගේ සමකාලීන සහෝදර නිලධාරීන්ගේද තරුණ කාලයට අත් වූ ඉරණම එයම විය. අපගේ සෙවලුන් මූලික පුහුණුවෙන් පසු කෙලින්ම යුදබිමට ආ අතර ඉන් කොටසක් තම මුළු සේවා කාලයම යුදබිමේ ගත කර විශ්‍රාම ගියහ. තවත් කොටසක් එසේ භයානක සේවයක යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බරපතල ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වී සිය ජීවිතයේ මුළුමහත් ඉතිරි කාලයම ඇඳක් මතට වී ගත කිරීමට ගෙදර ගියහ. තවත් කොටසක් එම භයානක රාජකාරිය කරද්දී සිදු වූ සටන් වලදී සිය අඹු දරුවන් මව්පියන් සහ නෑදෑ හිතමිතුරන් සදාකාලිකව කඳුලින් නහවමින් සිය ප්‍රාණය වාතලයට මුසු කරමින් මිනී පෙට්ටියක සැතපී ගෙදර ගියහ. තවත් කොටසක් මෙම භයානක රාජකාරිය ඉදේ සිටිමින්ම ත්‍රස්තවාදීන් සමග මූහුණට මූණලා නිර්භීතව සටන් කරමින් සිටියදී අතුරුදහන් වූ අතර ඔවුන්ගේ අමුදරුවන් මව්පියන් සහ නෑදෑ හිතමිතුරන් කවදා හෝ ඔවුන් ආපසු පැමිණෙනු ඇතැයි එදා පටන්ම දැස් දල්වාගෙන දෙවියන් යදිමින් පාර දෙස මේ දක්වාම බලා සිටීමට ඉඩ සැලැස්වූහ. යුද්ධය භයානකය, ක්‍රූරය. ත්‍රස්තවාදය ඊටත් වඩා භයානකය. යුද්ධයට සීමා බාධක, වැටකොඩලු, නීති රීති ආදිය ඇති අතර ත්‍රස්තවාදයට එවැනි සීමා බන්ධන කිසිවක් නොමැත. දශක තුනකට ආසන්න කාලයක් රටක් සහ ජාතියක් වශයෙන් අපි ත්‍රස්තවාදය නිසා දුක් විඳෙමු, කම්පා වුනෙමු. බොහෝ දෙනෙක්කට සිය දිවියේ ඉතිරි කාලයම හැඬු කඳුලෙන් ගත කරන්නට සිදුවිය. එහෙත් දැන් ඒ සියල් අවසානය. අපේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් වියක්ෂකක් නැතිව ගෞරවාන්විතව ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය දැන් උදා වී ඇත. මුළු ලෝකයටම ත්‍රස්තවාදීන්ට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී අරුමය කියා දුන් ත්‍රස්තවාදී නායකයා අද අප දෙපාසල නිසොල්මනේ. අපගේ උපන් දරුවනොත් ඔවුන්ගේ නූපන් දරුවනොත් සිය පියවරුන්ගේ සහ මිතුන් මුත්තන්ගේ
සුරුවිරුකම් පමණක් නොව ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් හෙටක් උදා කරලීමට විඳින ලද අපා දුක් සහ කම්කටොළු ගැනද මහත් අභිමානයෙන් යුතුව කතා කරනු ඇත. අතීතයේ අප රටත් ජාතියත් වෙනුවෙන් සටන් කළ නරපතීන් වූ දුටු ගැමුණු මහා පරාක්‍රමබාහු මහා විජයබාහු පළවන රාජසිංහ සහ පළවන විමල ධර්මසූරිය පමණක් නොව යටත් විජිත සමයේ අප ජාතිකත්වය සහ දේශීයත්වය වෙනුවෙන් සටන් කළ මොනරවිල කැප්පෙටිකොළ ගොංගාලේගොඩ බණ්ඩා සහ වීර පුරන්නප්පු වැනි ජාතික වීරයන්ද අද අප දෙස බලා සතුටු කඳුළු වගුරනවා ඇත. එසේනම් අස්ථීර සහ අස්ථාවර අනාගතයක් සහිතව ජීවත් වූ රටකට සහ ජාතියකට එම අස්ථීරත්වයේ සහ අස්ථාවරත්වයේ ගිනිදළු නිවී ගිය මේ මොහොත කෙසේ දැනෙනු ඇතිද? මට 2016 සැප්තැම්බර් 6 වන දින කොළඹ දැල්වෙන බව දැන සිටි මා කිසි දිනක අහස උසට බලාපොරොත්තු තියාගෙන සිහින ලෝකයක ජීවත් නොවීමට වග බලාගත්තා. මට අවශ්‍ය වුණේ මගේ දෙපයින් නැගී සිට මගේ දෙපා මත දෙපා වාරු ඇත්තෙක් යුද හමුදාවට සේවය කර නිසි වයස පැමිණි විට පරාජිත සොල්දාදුවකුසේ ගෙදර නොගොස් ජයග්‍රාහී සොල්දාදුවකුසේ ගෙදර යාමටයි. රටට ණය නැති එහෙත් මුළු රටම ණය ගැති යුද හමුදාවක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වීමට ලැබීම දෙවියන් වහන්සේ විසින් මාහට දෙනු ලැබූ විශාලතම වරමක් ලෙස ඔබ සියලු දෙනාට මම හඳුන්වා දීමට කැමතියි. මා මේ යුද්ධය යන දිනවලද කල්පනා කළේ අප කරන දේ ටික දවසකින් වැළලී යාමට ඉඩ නොදී අපි අපේ අනාගත පරම්පරාවට ඔවුන්ගේ මුතුන් මිත්තන් කරන ලද දේ පිළිබඳව යම් කිසි සටහනක් ඉතිරි කර යා යුතු බවයි. ඒ ක්‍රූර ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වරක් පැවසූ ආකාරයට අපේ අයට සති 3-4 යනකොට සියලු දේ අමතකයි. නමුත් මම විශ්‍රාම යාමට සූදානම් වී මගේ පොත එළි දැක්වීමට සූදානම් වනකොට ඒ ප්‍රභාකරන්ගේ තර්කය බොරු බව ඔප්පු කරමින් මට ලැබුණු ප්‍රතිචාර අනන්තයි අප්‍රමාණයි. මම මේ පොත ලියන්න අවුරුදු 4 ගත්තා. මම බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපති කාලේ ඉන්නකොට හමුදාවේ විතර මට වැඩ තිබුණේ නැහැ. මම ඒ කාලේ උපරිමයෙන් උපයෝගී කරගත්තා මේ කාර්යය සඳහා. මම රෑ 12:00-1:00 වෙනකන් මගේ ස්ටඩි රූම් එකේ පොත ලියනකොට මගේ බිරිඳ ළඟ මෙට්ටයක් දාගෙන එතන නිදාගෙන හිටියා. මම වරින් වර පොත ලියන ගමන් ඇයට ඇහැරවලා පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා මම ලියපු දේවල් මම ඇයට කියෙව්වේ. මම ලියපු දේවල් ගැන මටම සන්තෝෂ නිසා. ඒ ලිව්වේ වෙන මොකුත් නෙමේ, අපත් සමග සහ අප යටතේ රාජකාරී කර නිලධාරීන් සහ සෙබළුන් යුද හමුදාවේ පමණක් නොවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නාවිකයන් ගුවන් භටයන් මේ ජාතිය උදෙසා කරන ලද උතුම් මෙහෙවර ගැනයි. මේ පොත භාෂා දෙකකින් පළ කිරීමට හේතුව කුමක්ද යමෙකු මාගෙන් ඇසුව හොත් මාහට දිය යුතු උත්තරය මෙයයි. මෙම යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු පාදක වූයේ විවිධ මට්ටමේ නායකත්වයට
සහ හමුදාවන් වල කැපවීම චිත්ත ධෛර්යය සහ දක්ෂකමට අමතරව තවත් එක් ප්‍රධාන සාධකයක් නිසායි. ඕනෑම යුද්ධයකදී ජයග්‍රහකයා වනුයේ ඒ යුද්ධය දිගටම කරගෙන යාමට පිරිස් බලය අවියායුධ ශක්තිය ඇති තැනැත්තායි. පරාජිතයා වන්නේ අතරමඟදී එය නැතිවන තැනැත්තායි. ප්‍රභාකරන්ට එය අවසන් යුද්ධයේදී නැති වූ අතර අපට අවසන් යුද්ධයේ අවසානයේ දක්වාම කරගෙන යාමට අපට යෝධ ශක්තියක් යෝධ බලයක් යෝධ පිටුහලක් වූයේ අපේ ඈත පිටිසර ගම් දනව්වල ජීවත් වන අහිංසක දෙමාපියන් සිය දරුවන් හමුදාවලට එවූ නිසායි. ඔවුන්ගේ ඒ කැපකිරීම මා ඉතාමත්ම නමස්කාර පූර්වකව සිහි කරන අතර සිය ගමට යුද්ධයේදී මේ යන සෙබළුන්ගේ මලසිරු 2, 3, 4, 5, 6, 7 එකවර පැමිණෙද්දී රට ජාතිය වෙනුවෙන් කරන්න තියෙන සේවය කරපම් පුතේ කියලා යුද හමුදාවට සිය දරුවන් නෙවපු ඒ දුප්පත් දෙමාපියන්ට මුළු ජාතියේම ගෞරවය හිමිය යුතුයි. තම දරුවන් යුද හමුදාව වෙනුවෙන් කැපකර තමන් මෙලොවට බිහිකර කරඳඩු උස්මහත් කර අධ්‍යාපනය ලබා දී අවසානයේ රටට ජාතියට සේවය කිරීම සඳහා හමුදාවලට බඳවා අවසානයේ එයට තෑග්ග විදියට තම පුතාගේ මලසිරුර හෝ ඇඳක් මත සදාකාලිකව ජීවත් වීමට සිටින තම පුතා ආපසු ලබාගත් ඒ දෙමාපියන්ට අයිතිවාසිකමක් තියෙනවා. මම හිතනා හැටියට ඒ අයගේ දරුවන් මේ යුද්ධයට ගිහිල්ලා කළේ මොනවද, ඒ අයට වුණේ මොකක්ද, එහෙනම් මේ යුද්ධයේ ජයග්‍රහණය කිරීමේ අරුමය කුමක්ද කියා දැනගැනීමට මම සිංහල පොත ලිව්වේ ඒ අය වෙනුවෙනුයි.